අද දින මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවීමට තීරණය කරනු ලැබේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීති සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඇඳවනු ලැබුවා. ඒ අනුව එහිදී ගත්තු ඒකමතික තීරණයක් අනුව විජේදාස රාජපක්ෂ ගරු අමාත්‍යවරයා ඉතාමත්ම ද්වේෂ සහගතව පාර්ලිමේන්තුවේ දී විනිශ්චකාරවරුන් සම්බන්ධයෙන් එල්ල කරලා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටයි මූලිකව මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන්නේ. එහිදී එතුමා පාර්ලිමේන්තුවේදී නිශ්චිත විනිශ්චකාරවරු 4 දෙනෙක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට එම විනිශ්චකාරවරුන්ට හැකියාවක් නැහැ. ඒ නැති නිසා අපේ වගකීමක් තිබෙනවා නීතිජ්‍යවරු හැටියට මේ සත්‍ය කරුණු මොනවද යන්න පැහැදිලි කිරීම සඳහා. ඒ අනුව එතුමා මූලිකවම විනිශ්චකාරවරුන්ට චෝදනා එල්ල කරනු ලැබුවා. එතුමා විශ්වාස කරුවා එතුමාට පක්ෂව නඩු තීන්දු නොලැබුණාම නැත්තම් එතුමාට වාසියට සමහර නඩු තීන්දු නොලැබුණාම එතුමා මේ ද්වේෂ සහගත ප්‍රකාශය කරා කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි වගකීතු ඇමතිවරයෙක් හැටියට එතුමාට වගකීමක් තිබුණා. ඔහු අධිකරණ ඇමතිවරයා ඔහුට යම් සිද්ධියක් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුණා නම් ඒ විසඳා ගැනීමේ අභ්‍යන්තර ක්‍රියාවලියක් තිබෙනවා. නමුත් ඒ ක්‍රියාවලියෙන් තොරව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වීලා මේ ප්‍රහාරය එල්ල කරනු ලැබී එය අධිකරණයේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් අධිකරණයට එල්ල කරලද හිසමතට එල්ල කරලද කුළුගෙඩි පහරක් විදිහට අපි දකිමු. හේතුව එතුමා එක් විනිශ්චකාරවරයෙක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරුවා. එතුමා කිව්වා අපිට කුඩුකාරයෝ ආරක්ෂා කරන්න බැහැ, කුඩුකාරයෝ කියාගෙන ඉඳලා ගෙදර යවන්න. ඒතර කුඩුකාරයෝ ගංජාකාරයෝ පාලනය කරන්න බැරි විනිශ්චකාරතුමල්ලා නීති ක්‍රියාත්මක කරන්නේ නැති නිසා කියලා මා තමුන්නාන්සේලාට පැහැදිලි කරන්න කැමති. යම්කිසි සුළු ගංජා කුඩු වලට සාමාන්‍ය වරදවල් වලට යම්කිසි දඩයක් පැනෙවුවා නම් ඒ දඩේ ගෙවා ගන්න හැකියාවක් නැති සැකකරුවෙකුට අධිකරණ අපරාධ නඩු ඉදා සංග්‍රහය 15(2) වගන්ති යටතේ විනිශ්චකාරවරයාට බලයක් තිබෙනවා. ඒ පුජ්‍යලයට දඩය ගෙවා ගන්න බැරි නම් ඔහුට හිරදඬුවමක් නියම කළ යුතුයි. හැබැයි ඒ හිරදඬුවම නියම කරාම මාසයක් හිරදඬුවක් දුන්නොත් රජයට රුපියල් 24,000ක් වියදම් වෙනවා. ඒ නිසා මේ පනතෙන් අපරාධ නඩු ඉදා සංග්‍රහ පනතේ 15(2) වගන්ති යටතේ විනිශ්චකාරවරයාට බලයක් ලැබෙනවා නිශ්චිත වේලාවක්. ඒ කියන්නේ රෑ 8ට පෙර දක්වා අධිකරණයේ කිසියම් ස්ථානයක රඳවා තබලා ඔහු මුදාහරින. ඒක තමයි ඔහුට දීලා තියෙන බලය. ඒ බලය විනිශ්චකාරවරු භාවිතා කරලා තියෙනවා. එහෙම නැතුව කිසිදු විනිශ්චකාරවරයෙක් කුඩුකාරයෝ ගංජාකාරයෝ නිදහස් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අසත්‍ය චෝදනා එතුමා මම හිතන්නේ මේක කියවලා නැතුයි මහ පොත් එතුමා කියවනවා ඇති. මේ පොඩි පොත කියවන්න කියලා අපි මුලින්ම එතුමාට ආරාධනය කරනවා. ඒ වගේම තමයි එතුමා දිසාධිකරණ විනිශ්චකාරවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා, බරපතල ප්‍රකාශයක්. හේතුව එම විනිශ්චකාරවරයා සත්‍ය වශයෙන්ම නීතියට අනුකූලව ඉහළ බලධාරීන්ගේ අනට ක්‍රියාත්මක වෙන්නේ නැතුව තමන්ගේ විනිශ්චය ආසනයේ ගෞරවය රැකගනිමින් වැඩ කටයුතු කරපු පුද්ගලයෙක්. එතුමා ගාව විජේදාස රාජපක්ෂ මැතිතුමාට නඩු කීපයක් තිබුණා. ඒ ඔහුට අවාසි වූ නිසා මේ ප්‍රහාරය එල්ල කරා කියලා තමයි නීතිඥ ප්‍රජාවේ මතය. යම්කිසි නඩුවක පාර්ශ්වයකට අතෘප්තිට පත් වුණා නම් ඔහුගේ වගකීම තමයි ඉහළ අධිකරණයකින් මේ විසඳා ගැනීම. නමුත් එහෙම නොකර මේ ප්‍රහාරය එල්ල කරමු කියන්නේ කිසියම් දේශපාලන උමනාවක් මත කියලා ඉතාම පැහැදිලි. ඒ වගේම එතුමා තව සඳහන් කරනු ලැබුවා ප්‍රසන්න අල්ලිස් මම හිතන්නේ හිටපු ප්‍රධාන මිනිස් ප්‍රධාන මහේත්‍රාත්වරයා. ඒ මහේත්‍රාත්වරයා සම්බන්ධිත යම් ප්‍රකාශයක් එල්ල කරනු ලැබුවා. හේතුව විස්කි බෝතල් කෝටි 20ක විස්කි බෝතල් නැතිවීම සම්බන්ධයෙන්. නමුත් කණගාටුයි කියන්නේ එතුමා සත්‍ය කරුණු දන්නේ නැහැ, දැනගෙන නෙවෙයි ප්‍රකාශය කරේ. මොකද ප්‍රසන්න අල්ලිස් මැතිතුමාට පෙර තමයි ওই සිද්ධිය සිදු වෙලා තිබෙන්නේ. ඒ අනුව මෙතුමා ඇවිල්ලා තමයි මේ නඩුපත සංගවලා තිබුණේ. මේක සොයාගෙන එතුමා තමයි කොළඹ අපරාධ කොට්ටාසයට මේ අපරාධය සම්බන්ධයෙන් වහම් පරීක්ෂණයක් කරන්න කියලා එතුමා ඉල්ලීමක් කරනු ලැබුවේ. ඒ නිසා එතුමා කිසිදු අවස්ථාවක මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයක් නැහැ. අධිකරණ මැතිතුමා කාගේ හරි ලනුවක් ගිල්ලා තමයි මේ ප්‍රකාශය කරේ කියලා අපි විශ්වාස කරන්නේ. එපමණක් නොව අධිකරණයේ අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා ගත්තාම මම හිතන්නේ මීට පෙර තමුන්නාසේලා දන්නවා සරත් විල්ලක කාලේ හිටපු ලේකම්වරු කරපු දේවල්. ඔය කොමිෂන් සභා ලේකම් කාර්යාලය තුල කරපු දේවල් තමුන්නාසේලා දන්නවා. නමුත් මේ සංජීව සෝමරත්න මැතිතුමා දැනට විනිශ්චකාරවරුන් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග ඉතාමත්ම ප්‍රශංසනීය ක්‍රියාමාර්ග. නමුත් මෙතුමා බලාපොරොත්තු වුණා දේශපාලන වශයෙන් පණිවිඩයක් දෙන විනිශ්චකාරවරුන්ට ඔබලා අපට පක්ෂ නැත්තම් අපි කියන දේවල් දෙන්නේ නැත්තම් ඔබලට මේ ප්‍රහාරයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඒක දේශපාලන අරමුණක්. ඒ නිසා අපි කියනවා මේ දේශපාලඥයන්ට තමුන්නාන්සේලා මේ රට කාලා විනාශ කරලා රට අගාතයට දැම්මා වගේ අධිකරණ පද්ධතිය යම්තම් හෝ පැවතිනවා. ඒ පැවැත්මට කුළුගෙඩි ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. ඒකට අපිට දෙන්නේ නැහැ කෙසේවත්.
මෙතුමාගේ නතර වෙන්නේ නැතුව ඊගාවට තවත් විනිශ්ච තවත් ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ප්‍රකාශ කරන්න පුළුවන් එක් එක් විනිශ්චකාරවරු සම්බන්ධයෙන්. ඒ නිසා අපි දැඩි ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නීති සංගමයේ මේක හෙළා දකිනවා. ඒකම අපි ගරු අග්‍රවිනිශ්චකාරතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ දේශපාලන හස්තයට යට වෙන්න බෑ. යට වෙන්න එපා. එතුමාලත් එක්ක අපි නීතිඥ ප්‍රජාව සියලු 20000ක නීතිඥ ප්‍රජාව ඉන්නවා. ඒ එතුමාල සමග අපි හිට ගන්නවා. හේතුව නැත්තම් තව තව දේශපාලඥයන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මිනිස්කාරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ගියොත් මේ අධිකරණ ක්‍රියාවලිය කඩා වැටෙනවා, ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම වුන් තව අරමුණක් බලාපොරොත්තු වෙනවා. තමන්ට හීලා කරගත නොහැකි මිනිස්කාරවරුන්ට මේ වගේ බොරු චෝදනා එල්ල කරලා වුන් වෙනස් ස්ථානවලට මාරු කරලා ඔවුන්ට පක්ෂග්‍රාහීව මිනිස්කාරවරුන් මේ ගේන්න උත්සාහයක් තියෙනවා කියලා ඉතින් පැහැදිලි. ඒ නිසා අපි විජේදාස මැතිතුමාටත් කියනවා එතුමා පරිණත දේශපාලඥයෙක් හැටියට මේ කරු ප්‍රකාශයේ ඉතාමත් අසාධාරණයි, අයුතු සාගතයි කියලා අපි ප්‍රකාශ කරනවා. ඒකම දැන් උද්ගත වීමෙන් පවතින්නේ ආණ්ඩුවේ සමහර තීන්දු ශේෂාධිකරණය විසින් දෙන තීන්දු වලට සමහර විට එකඟ නොවෙන්න පුළුවන්. එක නොවෙන්න පුළුවන් ඒ ශේෂාධිකරණය මතය. මේ පුජ්‍යලය මේ දඩයම් කරන්න උත්සාහ කර මේ කීර්තිමත් විනිශ්චකාරතුමාලා. ඒ කීර්තිමත් විනිශ්චකාරතුමාලා පළව හරින්න උත්සාහ කරනවා නම් ඔවුන්ගේ වැඩතහනම් කරන්න උත්සාහ කරනවා. ඒකට අපි ඉඩ තියන්නේ සාපි ගරු අග්‍රවිනිශ්චකාරතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපක්ෂපාති වරදක් කරලා දිනන ඕන විනිශ්චකාරවරයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා අපේ විරෝධතාවයක් නැහැ. හැබැයි දේශපාලන වමනා මත දේශපාලඥයන් විසින් කරන දෙල්ල කරලා තේ චෝදනා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි අග්‍රවිනිශ්චකාරතුමා ඇතුළු කණ්ඩායම. ඒ නිසා අපි එතුමන්ලත් එක හිට ගන්නවා. එතුමන්ලා මේ පරීක්ෂණය සඳහා ඕන පරීක්ෂණයට සූදානම් බව ප්‍රකාශ කරනවා. ඒකම තමයි එක් කාරණයක් කියන්න ඕනේ. දේශපාලන අරමුණින් මේ විනිශ්චකාරයන් දඩයම් කරන්න ඉඩ දුන්නොත් අධිකරණයේ අවසානයි. ඒ නිසා දේශපාලචෝ මේ රට විනාශ කරපු ආකාරයට අධිකරණය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා රටේ පාලකයන්ට අපි කියනවා මේ අධිකරණයේ ස්වාධීනත්වයේ ස්වාධීන වැඩ කරන ආයතනයක් ඒ ආයතන වලට කුළුගෙඩි වලින් ගහලා කඩා කප්පල් කරන්න එපා, කුඩු කරන්න එපා කියන පණිවිඩය අපි දෙන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම නැතුව දිගින් දිගටම මේ විනිශ්චකාරවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ගියොත් නීතිඥ 20000ක නීතිඥ ප්‍රජාව මේකට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න බව අපි ඉතාමත් වගකීමෙන් වගකීතු සංගමයක් හැටියට වගකීමෙන් දෙනු දෙනවා. ඒ ඉතාම පැහැදිලි. එතුමා අධිකරණ අමාත්‍යවරයා විදිහට එතුමා මුලින්ම අගවිනිසුරවරයා හම්බෙලා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න තිබුණා. එහෙම නැත්නම් රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා, ජනාධිපතිවරයා දැනුවත් කරන්න තිබුණා. නමුත් එහෙම නොකර සහය මේ ප්‍රකාශය එළියේ කරන්නේ නැත්තේ ඇයි එතුමා? ඒ කෙරුවනම් ප්‍රබල විරෝධතාවයක් එතුමාට විරුද්ධ පෞද්ගලික නඩුකර කොට නැගෙන අධිකරණයට අපහාසය සම්බන්ධයෙන්. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මේ කර තක්කඩි වැඩේට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒතර ඕන බොරුවක් ඕන අසත්‍ය කරුණක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා කිරීම අසාධාරණයි කියලා තමයි අපි දකින්නේ. ඒ වගේ පාර්ලිමේන්තුවෙන් කරුණක් මම මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් කීපදෙනෙක් ඒ නිසා තමයි මුලින්ම කිව්වේ මේ වගේ මගේ වචනේ භාවිතා කළ යුතු පාදඩ දේශපාලඥයන් විසින් තමන්ට වාසිදායක නොවන තීන්දුව ලැබුණාම ඒ විනිශ්චකාරවරයා එල්ල කරගෙන අභූත චෝදනා එල්ල කිරීම වැරදි. එහෙම නැතුනොත් සියලුම පාර්ලිමේන්තු වරප්‍රසාද යටත් වෙලා සියලු විනිශ්චකාරවරුන්ට ශේෂාධිකරණ මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශේෂාධිකරණ විනිසුරන් දක්වා මේ தත්ත්ව උද්ගත විය හැකි. ඒ නිසා ඒක මර්ධනය කළ යුතුයි. හේතුව මේ රටේ අඩුම යම් සහනයක් ලැබෙනවා නම් අධිකරණය විතරයි ලැබෙන්නේ. ඒ නිසා අද ව්‍යවසායකේ විනාශ වෙලා තිනවා, විධායකේ විනාශ වෙලා තිනවා. ඒ නිසා මේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම අපි සියලු දෙනා වගකීමක් හැටියට අපි දකිනවා.